नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दानन्ते तेजवज्जन्ते अर्थचरिणाचया विधे पंडिता लोके समवेक्षन्ति पंडिता तस्मा महत्तं पक्वन्ति पाशंसा च भवन्ति सेति श्रद्धावन्त पिन्नतुं प्रकाश उच्चकार लभेत मानं पूजं वा अनुगमने करनवा तस्मा महत्तं पप्पन्ति पाशंसाति भवन्ति ते निशा महंतस्य च उषस्भवत देपस्तेनवा प्रशंसावत च लप्स्येनवा एकं गाता सुने चेति चेरुम मितके सन्धान वेनवा दानय प्रियवचने अर्थचर्याव समानत्वताव किल धर्मता हतरा मे धर्मता हतरे विज्ञान्ये सतर संग्रह वस्तु सतर संग्रह वस्तु ඒ මෞපියන් උදෙසා දරුවන් විසින් කළ යුතු සතර සංග්‍රහ වස්තුවක් තියෙනවා මෞපියන්ගෙන් දරුවන්ට සිදෙන සතර සංග්‍රහ වස්තුවකුත් තියෙනවා එවැන්නේම ඥාතීන් විසින් ඥාතීන්ද ඥාතීන් විසින් අසල්වැසියන්ද ස්වාමීන් අසල්වැසියන් විසින් අසල්වැසියන්ද අසල්වැසියන්ද තනිපී යුතු බැවින් මේ වාට කියනවා සංග්‍රහ වස්තු සතරකි දැන් අපි සාකච්ඡා කරගන්නමු අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සමග දේශ කලාවල නිලධාරී විනයකව ගත කරන දවසක සිදු වීමක්. සතරා හන්දාව පෙරදැකවන වෙලාවේ එනිමානී සක්මන් කරමින් සිටි සරුවත් මහරහතන් වහන්සේගේ පාමුල එලෙසයි යන්දා. එනමින් බොහෝම කළු පාටයි බොහෝම දුක්ඛිතයි. स्वामी ස්වාමීනි මගේ මරණ ආසන්න මොහොතේ ඒ පාපේ මට සිහි වෙනා මම මේ දුකටපත් වුණා මට දැන් ත්‍යාගන් දීමක් ඇඳුමක් වලුණක් සුදුමක් පිටමක් ඒකත් පිළිසරණක් සෞහාරණක් නැහැ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මගේ එවකට පුත්‍ර රත්නයයි ස්වාමීන් වහන්සේ අනුකම්පාව උපදවා මට මේ දුකින් අතමිදී සකවත් වෙන්න තිලක් කරගෙන මැනව කියලා ආරාධනා කළා
මෙන්න බුදු කෙනෙක් හා සමාන සරුවත් මහ රහතන් වහන්සේගෙන් පින් ලබා ගන්න මව කෙනෙක් බලාපොරොත්තු වී සිටියේ ඇති. අනේ දෙන්නටත් මේ කාරණේ සදාන් කළ සරුවත් මහ රහතන් වහන්සේ බිම්බිසාර මහ රහතන් වහන්සේ කියා එවකට බිම්බිසාර මහ රජුගේ පළමුවෙන්ම නාතේම දෙකා පින්කමක්වල අධ්‍යක්ෂීමක් කියන පිළි. එනිසා එතුමා පින්කමක් සංවිධානය කර දුන්නා. ඉස්සර වෙලා සංඝයාත ආවාස කුටියක් හැදුවා. කුටියක ආවාසයේ ඇඳ ඇතිල්ල පොට්ටමිල්තාගේ සේනාසන භාණ්ඩ සියල්ල සම්පූර්ණ කළා. පිරිකර සහිත 500ක් දිනා වහන්සේට යැපෙනසේ දානවත් සියල්ල සම්පාදනය කළ සරියුත් මහ රහතන් වහන්සේට භාර දුන්නා. සරියුත් මහ රහතන් වහන්සේ බුදුපාමක සංගරුවන වැඩම කරවාගෙන 500ක් දිනා වහන්සේ වඩා හඳුනලා මේ ආවාස පූජා සහිත ශිවපස පූජා පවත්වන මවතුමියට පින් අනුමෝදන් වෙන්න සැලැස්සුවා. එදා මේ අංගයේ සත්මන් කියන වැඩේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා වැන්දා. කෙනෙමින් දිව්‍යාංගනාවක් දිව්‍යමය ඇඳුම් පැළකුම් වස්ත්‍ර ආභරණ මේවා දිව්‍යමය සම්පත් ඇති වෙන වැන්දා. අශාසිතේ ඔබ කවුද? ස්වාමීනි මම ඔබ වහන්සේගේ මෑණියෝ. ස්වාමීනි ඔබ වහන්සේ අද මම වෙනුවෙන් කළේ ආචාර්ය අද්භූත වූ මහා පින්කම මගේ දැහැපින් කරන්නා සමාන මම සන්තෝෂයෙන් අදෘශ්‍යමාන විදගෙන අනුමෝදන් වුණා. ස්වාමීන් වහන්සේ අටසතින් ලබා දී තිබුණු මගේ කය දැන් දිව්‍යමය ශරීරයක් වැනිපත් වේදපත් වුණා. මට දිව්‍යමය ආහාර පාන දිව්‍යමය වස්ත්‍ර ආභරණ විමාන කල්පනෝක්ෂ යාන මාන සියල්ල පහළ වුණා. ස්වාමීන් මට කළ උපකාරයේ ශ්‍රීපත් වල මැද නමස්කාර කරන්න අවශ්‍ය අතුරු දහන් වුණා. එන්නේ සාරි පුත්‍ර මහරහතන් වහන්සේ සංග්‍රහවත් වූ කිරු හැටි. එතන සඳහන් වෙනවා පළමුවේ මේ ධානය. ධානයේ නමින් පරිත්‍යාගයේ නම් සිද්ධ වෙලා. ඒ නේපාල ලෝකයේ මෞතුමියේ ආහාර පානෙමින් ලැබෙන්නේ පින. සරුවත් මහරහතන් වහන්සේ හිතේ පිනක් පහළ වෙන්නේ ක්‍රියා මාත්‍රය පහළ වෙන්නේ සිංකම කරනකොට ඒ මෞතුමියගේ හිතේ කුසාසිත පහළ වුණා. එතකොටේ සරියුත් මහ රහතන් වහන්සේ මුල් දවසේ ඒ මෞතුමියට කියන්නේ ඇති මම පින්කමක් කරවන්නම් කියලා. අන්න දෙයිය වාක්‍යං ඒ වචනේ. ඊට එතුමිය උදේසම පින්කමක් කරලා දුකින් රට මුදවා ගත්තා. අන්න අත්‍යචාරියා. එතකොටේ මුල් දවසේ දෙවනි දවසේ දවස් දෙකේම සරියුත් මහ රහතන් වහන්සේගේ සීලයේ කරුණාව මෛත්‍රිය එක හා සමානව පැතුණා. අන්න සමානත්වතාවයේ නේපාල ලෝකයේ මෞතුමිය උදෙසා ආත්ම භාගත කෙරේ මෞතුමිය උදෙසා ධාමියයි ප්‍රේවාචිනියයි අර්ථචාමියාවයි සමානත්වතාවයි හතරම සරුවත් මහ රහතන් වහන්සේගෙන් සම්පූර්ණ වුණා. මේ වගේ තමයි අපට ජීවත් වෙන දෙමව්පියන් උදෙසා නේපාල ලෝකයේ දෙමව්පියන් උදෙසා තුන් සංග්‍රහවත් හතරෙන්ම සංග්‍රහ කරන්න පුළුවන්. සාදු ප්‍රබ්බත වාසයේ පොත්පාදි කියලා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේක කියන්නේ පාසික බුද්ධ ශාසනයේයි අපේ ශාසනයේයි අතර කාලයේදී පිටවාස කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුගෙන්ට දඩුව නැහැ. රජු බොහෝම ආගමික පින්කම් කරලා පුත්‍රවණක් ලැබුණා. ඒ දරුවා උපන්නක තනුව දෛවඥව සිටියේ මේ දරුවාට තරුණ වයසේදී ජලය නැතුව කලුරේ කරන්න වෙනවා. මේ දරුවා බොහොම සිතන සුළු කෙනෙක් වෙනවා ඒ. ඉතින් මේ දේරාජ්‍යරෝ මුළුමලක් නගරෙන් දෙපටක් උයන ආදී හැම තැනම ජල පහසුකම් ඇති කෙරෙව්වා. ඒ කියන්නේ විමු සම්පතුළු ජල මාර්ග ඇති කෙරෙව්වා. මේ දරුවා කුඩා කලපතන් කුණු කටුවා වාගේ බොහොම සිතන සුළු කෙනෙක්. ඉතාම සුළු දෙයක තමයි වහා සිටිරවා. ඒසා අන්තක්පුරයේ කවුරුත් කියන්නේ බිත් කුමාරයෙක් නේ. දරුවා හොඳට වැඩුණා. තරුණ වයසේදී මේ දරුවා අසාපිත නැගල ඉස්සාවල සෙනඟක් පිරිවලාගෙන උයනට යද්දී සුනේත්‍රි කියන පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණා. මේ කුමාරයාගේ සිතේ ශ්‍රද්ධාවක් එහෙම නැහැ. කුමාරයා ඉස්සර වෙලා යන්නේ අසාපිත. පස්සෙන් යන්නේ මිනිස්සු යාන වාහන වලින් බැහැලා පසේ බුදුරජාණන් වහන්සේට වඳින්න පටන් ගත්තා. අසාපිතයන් කුමාරයා ඈත් වෙන ආපස්සාලේ බැලුවාම සෙනඟ ප්‍රමාදය නිසා අසාපිතෙන් ගහ නැගිල්ල රජේ බුදුරජාණන් වහන්සේ හිංසාවක් කළා.
උනාසනේ තල්ජනය කරලා පාත්‍ර උදුරගෙන පොළොවේ ගෑවා. මැටි පාත්‍රේ කුඩු වෙලා ගියා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මූණ දෙක බැලුවාම තර්ජනය කළා. මම සිතවාස රජුගේ දෙස් කුමාරයා බව දන්නේ නැත්තේ. ඒක පසේ බුදුරජාණන් වහන්සේ අහතර සැහැන්නේ ගලා ඉන්නේ යදියා. තවත් අකුසලයක් කරගන්න කියලා. ඒ මොහොතේ මේ කුමාරයාගේ හිතේ මහා දාහයක් ඇවිල්ලා දඬුවෝ දඬුවෝ වතුර හොවන කීයක ඉල්ලුවා. ඒ වෙලාවේ මේ දඬුවාගේ කර්මී පාගේ බරපතල කම නිසා වතුර බින්දුවක් හොයාගන්න දඬුවෝ ගියා මුළු මහත් බින් සංතෝක ඔක්කොම ඉඳලා ගිහින්. ඒන්න කලුරේ කරලා නරකාදී උපන්නා. නරකාදීට දෙලා තා ප්‍රේත ලෝකෙත් තිබෙලා. ිරිකංග පායත් ඉපදිලාගෙන වාර ගණනාවක් තිස්සේ දුක් විඳින්න ඇරිලා ගංගාවක් අයිනේ මාළු බාල සේවක කුලයට උපන්නා. ඒ ගමේ මිනිසයන්ගේ ජීවනෝපාය සේවක කළ අධිකාලික ධීවර කර්මාන්ත කියලන්නේ ධීවර කර්මාන්ත කාර්ය. ඒ දරුවාට කුඩා වාසයේ දරුවෙකු ආත්ම පෙළෙන නුවණක් ලැබුණා. ඒ දරුවාගේ නම පොත්පාද. ඒ දරුවා කුඩා කාලයේ පටන් මව්පියන් දෙකෙන් අනේ අම්මේ තාත්තේ මේ පව් ගැදී අත්තා එන්න පව් ගැදී අත්තා එන්න කියලා. ඉතින් කුඩා දරුවා නිසා කවුරුත් ගණන් ගත්තේ නැහැ. දරුවා ඇවිදින්න කියන්න පුළුවන් වුණාම ගේනාර මාළු අල්ලන දැල් කපල දානවා. කරන් තෙමක් කපල දානවා සල්ල දානවා. ඉතින් බොහෝ වාරවල මේ දරුවාට තලුන් තලුන් ලැබුණා. ඉතින් මෙහෙම නොයෙක් වාරවලදී අර මාළු වලන උපසාන විනාශ කරන්න මේ දරුවා පුරුදු වුණා. හැබැයි මේ දරුවාට ගමේ ඔක්කොම තරහයි. මේ දරුවාගේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා විතරයි දරුවාට ආදරේ. වර්ග හතේ දීපමණ මේ කරදර විඳින්න බැරි නිසා දෙමව්පියෝ දෙන්න මොකද දෙන්නේ? මේ පොත්තේ පාන දරුවාට හොඳින්ම තනලක් පීඩා කරලා ගාමේ ගෙදරින් එළියුවා. මේ පලාතින් දෙපාසිය මේ දරුවා පාදු දැලා යනවා දැන් ඉතින් අරිදින්න පුළුවන් වාසහාතික දාවිය. මේ අනුගත මහා සත්‍යාන මහ රහතන් වහන්සේට සම්මුතු වුණා. අන්න පින වාසියනේ ඇති. මහා සත්‍යාන මහ රහතන් වහන්සේ කතා කරන ඔබ කොහෙද කාගේද? ඉතින් මේ විස්තරය කිව්වාම ගාති මේ දරුවා ආවා ආරාමයේ දෙක් කරගෙන ගියා. ආරාමයේ වැඩි හිටියේ ඒක තියෙන සානුපාදක ආරාමයේ කියලා. සානුපාදක ආරාමයේ දින දෙක දහසක් වස්තුලියේ සුදු කරලා මේ කුඩා දරුවා මහාන කරගත්තා. මහාන කරගෙන සීලාදුල පෝරණය කරමින් සිට වැඩි කල්යන් මිත්‍රි කියන සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් වුණා. ඔය අතර අවුරුදු ගානක් ගිය අතරතේ ගමේ නොයෙක් දෙනා මේ කෙතු මේ පාලෝ ගිලා ප්‍රේත අපාය ඉතිබිලා. මේ ස්වාමීන් වහන්සේ මවතියෝ දෙන්නයි අයියයි ඔක්කොම ඒ වගේ ප්‍රේත අපාය ඉතිබිලා. ඉතින් මේ පරිසරයක් දෙනා මේ අතරතේ සාසක් නේවා සානුපාබ්බක වාසී ප්‍රෝත්සපාබ්බ සහතන් වහන්සේ පිළිසුදාගෙන එන අතරතේ තමන්ගේ අයියා ප්‍රේතාත්මයක දෙලා තේන්න ආවා. අයි නාදරේ කියවා මේ ස්වාමීන් මම ඔබ වහන්සේගේ අයියා අනේ ස්වාමීන් අපේ මව්පියන් දෙන්න ඇතුළු 500ක් දෙනා මේ දුකේ ඉන්නවා. කෑමක් ගියමක් නැහැ, ඇඳුම් දෙපළ දෙන්නේ නැහැ, ඉඳුම් ඉතුල් නැහැ, යාන වාහන නැහැ, මොනම පිටක් වත් නැහැ ස්වාමීනි. අම්ම තාත්තා ඔබ වහන්සේ ළඟට එන්න බොහොම බයයි. දැන් ඔබ වහන්සේ ගෙදරින් ඉලවාපු පාව ගන්න නිසා අනේ ස්වාමීන් යාපත මේ දුකෙන් මිදෙන්න උපකාරයක් හොඳ නැහැ කියලා. මේ රහතන් වහන්සේ පිළිපාත ලබාගත් දානයේ ඒ ආරාම දොළොස් නමක් ඉඳලා කියන දොළොස් නමකම දාන දුන්නා. අර මව්පියන් ඇතුළු ඥාතීන් උදෙසා. පහෝ දැරිලා ඒ අයියාම ඥාති කෙනා ස්වාමීන් දැන් අපට ජීවනයේ ආහාර පාන ලැබුණා. අපට ඇඳුම් පාන දුන්නේ නැහැ නේද? මේ රහතන් වහන්සේ පාසිකූල වශයෙන් සූරක් හොයාගෙන නදිකඩ හොයාගෙන පාසිකූල සූරක් පෙරවලා සංඝයාට පූජා කළ පින් අනුමෝදන් දෙන්න සැලැස්සුවා. ඊළඟ දවසේ ඇවිල්ලා මේ අය තියෙන අනේ ස්වාමීන් වහන්සේ අපට දිනියේ මේ වස්තරාභරණ ලැබුණා. ඉදුමා සිතුමක් නිවානක් නැහැනේ, යාන වාහනයක් නැහැනේ, සම්පදක් නැහැනේ. ඒ අවස්ථාවේ මේ රහතන් වහන්සේ ඉන්ද්‍රවාත වාසයෙන් පාවහන් දිවිලක්ෂයාගෙන ඕක සංඝයාට පූජා කරලා නාජා පින්නේ පින්දුනේ ඉන්ද්‍රියක් කරලා ලැබුණා දිව්‍ය නිරාණ වාහන.
සතපරු දායකයන් නමා කුඩා කුටියක් හදවලා ඒ ආවාස පූජා කළ ඒ දිනත් අනුමෝදන් වෙන්නේ සැලසුවා. එය තන්නේ ඒ පේන් දිවෙන්නේ විමාන පහළ වුණා, කල්පවෘක්ෂ පහළ වුණා. සල් පූජා කරන්න පින් දුන්නා. එයින් එයත් යන දිවෙන්නේ ජල පහසුව ලැබුණා. පසුව කේලි මදනා තෙමෙහි ඉඳලා සමුන්නාකේගේ උපකාර නිසා අපි මේ ප්‍රේත දුකෙන් අපි මුදුලා ස්වාමීන් අපි මේ රදල යන්දාවත් වෙන අතර දානුණා. ඉතින් මේ රහතන් වහන්සේ සිද්ධ කලේ තම සතර සංග්‍රහ අවස්තුවයි. ඒ කියන්නේ ඒ නාතින් උදෙසා දානි දුන්න වාර පහ. ඒක දානිය. අර නාතින් උදෙසා තමන් මේ සෝදාස් සමගේ යම් යම් මුරුදු වචන කතා කළා. ඒකේ සිය වචනේ. ඒ අත්න්නේ දුකින් වැතනි වීම සඳහා වැඩ සැලසුවා අර්ථචාරියාව. ඒ අත්න් ඉදිරියේ මෙතෙන රහතන් වහන්සේගේ රහත් ගුණේ සහ සමානයි. ඒ තමයි සමානත්වතාව. ඉතින් මේක අපි හැම දෙනාගේම දෙනව දුනවට හේතු වෙන උතුම් ප්‍රතිපදාවක් බව මේ දේශනාව සඳහන් වෙනවා. තස්මා මහත්තම් පක්කොන්ති කියලා. මොනවාද මහත්ඵල කියන්නේ? මහත් සංකේතය කියන්නේ ආයුෂයෙන්, වර්ණයෙන්, ශපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාර්මයෙන්, යසයිස්වාදයෙන් එහෙම දෙයකින්ම එකක් බලටපත් වෙනවා මේ සංග්‍රහවත් සතර සම්පූර්ණ කිරීම නිසා. පරලෝ වශයෙන් සුභතියක යනවා. ඒකා සරුවක්යන් වහන්සේ දේශනා කළා දෙමෝපියෝ දෙන්න කියන්නේ දරුවන්ගේ බ්‍රහ්මයෝ, දරුවන්ගේ දෙවියෝ, දරුවන්ගේ මුල් ගුරුවරු, දරුවන්ගේ පින්කෙට. එනිසා දෙමෝපියන් උදෙසා මේ සංග්‍රහවත් සතර පැවැත්විය යුතුයි කියලා. යස්මාච සංග්‍රහයේ සමයෙත්තං පඬිතා. ඒකේක සංග්‍රහ නාසු නමතා පිච්චේ පුත්තරණා. දැන් මේ සංග්‍රහවත් හරියට නොකරනවා නම් දරුවන් නිසා මෑණියන්ටවත් පියාණන්ටවත් පිහිටක් ලැබෙන්නේ නැහැ. මේ සංග්‍රහවත් හතර ලැබෙනින් තියෙන නිසා දෙමෝපියෝ දෙන්න දරුවන්ගේ උසස් ලෙසේ පිහිටක් ලැබුවා වෙනවා. එවැගේම ඒ හේතුවෙන් දරුවන් ප්‍රසංසාට ලක් වෙනවා. ශාසනය ගුණ ධර්මයන්ගෙන් හා ගුණ නුවණයන්ගෙන් අභිවෘද්ධියට මහන්ත පත්වයට පත් වෙනවා. එවැගේම පරලෝ වශයෙන් සුගති ලෝකෝත්පත්තියට වාසනාවන්ත වෙනවා. එයින් නවතින්නේ නෑ සතු භෝගයකට පාරමිතා වශයෙන් හේතුපනිස්රය වෙනවා. මෙම සිදාලෝවාද සූත්‍රයේදී මේ කරුණු හතරට අතිරේකව දරුවෝ විසින් සැලකිය යුතු සැලකීම් පහ දේශනා කරන්න තියෙනවා. නමස්කාර පහ ඇතුළත. බතෝනේ පරිශාමි. උඩා කාලයේ පටන් අපව හදාවදාගත් අපේ මව්පියන් දෙන්න පෝෂණය කරන්නේ කියලා ඒ දෙමව්පියන් ලැබූ ප්‍රස්ථාන කිරීම කරගෙන නමස්කාරයයි. චිත්තන් මේසම් පරිශාමි. දෙමව්පියන්ගෙන් කරෙන්නේ තියෙන වැඩ කටයුතු වලට දෙමව්පියන් එහෙසු වෙන්නේ නොදී සමන් සිදු කර දෙන්නේ නමස්කාරයේ කලාවෙනවා. කුලවංශන් සපේක්ෂාමි. දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර සහ ජාතික චාරිත්‍ර සිඳගෙන නොගන්නේ ඒ මැනවින් ආරක්ෂා කරන්නේ ඒ තුන්ගෙනි නමස්කාරයයි. දායන්යන් ප්‍රතිපදේක්ෂාමි. දෙමව්පියන්ගෙන් ලද දායාද වස්තුව විනාශයෙන් නොගී ආරක්ෂා කරන්නේ ඒක හතරේ නමස්කාරයයි. අතීතපාල ප්‍රේතානං කාලසතානං දක්ෂිනං අනුපදස්සාමි. ආයිකලවර මේවපන්නෝගේ දෙමාපියන් උදෙසා දාන දක්ෂිනාවන් පිරිනමා එයින් පින්තෙක් පමුණුවනවා. ඒක පස්සේ නමස්කාරයයි. දැන් මේ නමස්කාර පහ ඇතුලේ මේ දින දානයේ තේයවද්ද අත්තාලියා සමානත්තා හතරම කියනවා. ඒ නමස්කාර පහ තුළින් මේ අර්ථකාලියා හතර සතර සංග්‍රහවත් හතර එකෙනේ දේවා දමෝපියන්නේ කෑම දීම ඇඳුම් සැලසුම් නිවෙමුදා දේහේ තාදී සපයාදීම පරිත්‍යාගය දානය දමෝපියන්නේ මෛත්‍රියෙන් කතා කිරීම මුරුදු වාක්‍යයෙන් කතා කිරීම ඒ වචනයයි. එවාගෙන් දමෝපියන් ජීවිතයෙන් ශ්‍රද්ධාව, සීලය, සෘතය, ත්‍යාගය, ඥානය වැඩි වෙන හැටියට උපකාර වීම, ධර්මීය සංග්‍රහ කිරීම, උසස් කිරීම, උපකාර වීම එයින් අර්ථකාරියාවක් සම්පූර්ණ වෙනවා. මෙලොවට පරලොවට සුගතිය පිළිගෙන උපකාරවන ධාතුවක් ගනි. සමානත්තා දෙමෝපියන් ඉදිරි පිටක් දෙමෝපියන් නැක තැනක්. තමන්ගේ දෙමෝපියන් කෙරෙහි තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව විලක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඇති තැනක් නැති තැනක් එක හා සමානව මෞපියන් වෙත ඒ තමන්ගේ
යථාධාමී ගුණය ස්වාමීන් සුවචි සීකරු බව පවත් වෙනවා. මේක සමාන නැත්තතාවයි. ඔයගේම දෙමහෝපයෙන් දෙන්න විසින මේ වගේ උපකාරය වෙනවා. ඒක සතර සංග්‍රහ අවස්ථාවටම සම්බන්ධ වෙනවා. පාපා නිවාරයෙන් සි කුඩා කාලේ පටන් ගුණවත් දෙමහෝපියෝ දරුවන් පයෙන් වලක්වා ගන්නවා. කල්නාන්ගේ නිවේසෙන් සි කුඩා කාලේ පටන් ස්වල්ප වූද කුසල් කිරීමට පුරුදු කරනවා. සිත්පල් සිත්පාපෙන් තේසුත් ඔයගේම ශිල්ප ශාස්ත්‍ර උගන් වෙලා උගතෙන් බාට පමුණු වෙනවා. එවගේම පතිලෝකේන ධාරේන සංයෝජෙන්ති සුදුසු වේලාවේ ආවාහ විවාහ කටයුතු කර දෙනවා. දාන අතට සමයේ දානඥා නිවාසෙන්ති සුදුසු අවස්ථාවේදී දෙමෝපියන් සතු දායාද වස්තු දරුවන් දෙපවර ලැබෙනවා. දැන් මෙතන තේමා සංග්‍රහ වස්තු අතරේන. එන් දරුවන් දරුවන්ට අනි සමාන සතු දායාද වස්තු කිරින් ගැනීම දානයයි පරිත්‍යාගයයි. එවැගේම දරුවන් ඒක මහ කරුණාවෙන් ගුරුදු වචනේ ආවාද අනුසාතනාදී දීන ප්‍රිය වචනයයි. දරුවන්ට සුභ සිද්ධිය සඳහා පවෙන් වලක්වා ගැනීම කුසල් කිරීම ශිල්ප ශාස්ත්‍ර උගන්වාලීමේ මාදී අර්ථචර්යාවයි. එවැගේම දරුවන් ඉදිරියේ දරුවන් නැති කෙනා දෙමෝපියන්ගේ සිටේ තියෙන කරුණාව මෛත්‍රිය ශීලාදී ගුණ එක සමානව පැවැත්වීම සමානත්වතාවයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නගරණ දිශාවන දෙමෝපියන්ට දකුණු දිශාවන ගුරුතුමන්ට දකුණු දිශාවන අමුදරුවන්ට උතුරු දිශාවන හිතමිතුරන්ට යට දිශාවන සේවක සේවිකාවන්ට උඩ දිශාවන සිල්තුන්ට මේ නමස්කාර 30ක් කරලා පෙර ඒ නමස්කාරයේ තුලින් සංග්‍රහවතු හතරක් සම්පූර්ණ කරුන් ලැබෙනවා. එතකොට මුළු සදිකාවම දිශා ආයම දිශා අතම දිශා දහයම සමන්ද හේම වූ නිර්භය වූ වාසනාවන්තෝ දිශාවක් බාට සක්වෙනවා කියන එක සිගාලෝවාද සූත්‍රයේ දේශනාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ සිදුකෝන් ලබන පින්තමේ පරමාර්ථය සතර සංග්‍රහවත් සම්පූර්ණ කිරීමයි. ඒ කියන්නේ මේ නිවසේ දීර්ඝ කාලයක් සතුටු කළ විශ්‍රාම කළ විශ්‍රාමගත් විද්‍යාපති කෙනෙකු වන පින්වත් එන්නේ දුසිල්වා මතිතුමා අවුරුදු 13 ගත් මාස ගානකට පෙර ලබා ප්‍රාප්ත වුණේ. එතුමා මේ සමාගමේ දෛනික කටයුතු වල ආගමික වත්පිළිවෙත් නොසඳුවා කළ අතරෙත දරුවන් උදෙසා කලයේ කුසීලු යුතුකම් සම්පූර්ණ කළා. ගුරුවරයෙක් කැටින දහස් ගණන් සිසු දරුවන්ට උපකාරී වුණා. එවැගේම සමාජ සේවකයෙක් හැටියට විශාල වශයෙන් සමිති සමාගම් වල මේකන ඔබෝමින් පුදුමාකාර ආගමික ජාතික සේවාවන් සමාජික සේවාවන් සිදු කළ තියෙනවා. ඉතින් එතුමාගෙන් දරුවන්ට සතරංගා වස්තු හතරම සම්පූර්ණ වුණා කියන එක නිවැරදි. එවැගේම මාස තුනකට පෙර ආභාව ප්‍රාප්ත වූ පින්වත් මේ හෙට්ටිආරච්චි මාතා විශාල ලතු මේ පාඨශාලාචාර්යතුමියක් වන ගුණවත්ේ මෞතුමිය දින්දේ දරුවන්ට මේ සතර සංග්‍රහ වස්තුවම සම්පූර්ණ වෙලා තියෙනවා. දරුවන්ට ඒ ස්වාය පුත්‍රයාට මේ සතර සංග්‍රහ වස්තුවෙන් මේ සංග්‍රහ සිද්ධ වෙලා තියෙනවා. එතකොට දරුවන් විසින් මේ ජීවත් වෙන කාලයේදී දෙමෝපියන් උදෙසා නමස්කාර පහක් කරමින් මේ සමා සංග්‍රහ වස්තු සතරෙන් සංග්‍රහ කළ අතර දැන් මේ පන්ව ගියාට පසුව කරන උසස්ම සංග්‍රහ වස්තුවක් තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ අනුව අද මේ දුෂ්කර කාල පරිච්ඡේදයකට කියලා යම් අම්බිමන් දුෂ්කරතා ඇති කාලයක නම් සතේ යුතුයම විශ්ලිද්ධ කිරීම වශයෙන් සංගරත්නයේ දස නමක් පමණ වැඩම කරලා ගත්තා. ඒ වැඩම කරනවාගෙන දෙපාදව අසුන් පනවා වඩා හිඳුවලා ඒක ප්‍රතිමේ බුද්ධ පූජා පවත්වා දිනවා සංගරත්නයේ වෙත දන් සංසිඳ ගන්නවා උපස්ථාන සැලසුවා. කිරිකර භාණ්ඩ පූජා කළා. දැන් මේ සීලේ ගතේට බණපදයකට සවන් දෙනවා. එතකොට මේ කරුණු අතරේ අපි සංග්‍රහවත් අතරක් සම්පූර්ණ කළා හේතුවා. ඒ සංග්‍රහත් නිසා දන් සංසිඳ ගැනීම කිරිකර පූජාව දානයයි. ඒක පළවෙනි සංග්‍රහවත්. ඊළඟට අභාව ප්‍රාප්ත මෞපිය දෙදෙනා ප්‍රධානමේ නල් සදාන් සීල දෙනා වෙත ප්‍රාප්ත දවන වශයෙන් පින් අනුමෝදන් කිරීමෙන් අර අත්‍යචාරියාව සම්පූර්ණ වෙනවා. සංඝරත්නය උදෙසා සහ සහභාගී වෙන දෙනා වෙත
මෛත්‍රී මුරුදු වචනේ පාවිච්චි කිරීමෙන් කියන වචනේ කතා කළා වෙනවා ඒ සංග්‍රහ වස්තුව පිළිබඳ. ඊළඟට අපි දෙමෝපියන් දෙන්න ඉන්න කාලේ යම්මදු ගෞරවයකින් යම්මදු මුරුදු භාවයකින් ආශ්‍රය කළාම ඒ ගෞරවයේ ඒ වගේ පවත්වා ගැනීම නිසා සා සංග්‍රහයේ එක අපි ඇතිතනක් නැතිතනක් යන මෛත්‍රී කායවා මනෝ කර්මයේ පාත්‍ර නිසා සමානත්වතාව කියන ගුණයක් මෙතන සම්පූර්ණ වුණා. ඒක නිසා සතර සංග්‍රහ වස්තුව කෙරෙන සිංකමක් මුදුන් පමුණවා ගන්න යුතුනා කියා සන්තෝෂවන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සඳහන් වෙන්නේ මේ ලෝක ධාතුෙහි බුදුරජාණන් වහන්සේලා උපන්නත් නූපන්නත් ලෝක ධාතුෙහි නැගීමයි දැකීමයි ඇතිවීමයි නැතිවීමයි කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සියල්ල සිදුවීම ඉතා සමානව සිදුවෙන බව සඳහන් වෙනවා. කාලිකති ලෝකේ විනාශේම කාලිකති ලෝකේ නැත දිනුවොත් පරිණිරවා. ලෝක සත්‍යයේ සංඛාර තුල අකුසල් ගෝව වීම නිසා අවුරුදු අසංඛ්‍යයෙන් සිට දස වාක්‍යයෙන් දක්වාම ගහලකින් විනාශයකට පත් වෙනවා. එවැනිම කුස ධර්මයන් වැඩි වීම නිසා දස වාක්‍යයෙන් සිට අසංඛ්‍යයෙන් දක්වාම ආශවර්ණ සත බල ප්‍රඥා වැඩෙනවා. මෙම වාර විශ්වත් අඩු වැඩි වෙනින් කිලලගේ ලෝක ශ්‍රේණියට සිද්ධ වෙනවා. ආත්මත් ලෝකේ හැදෙනවා. ඉතින් මේ විදිහේ කජනේ ලැසෙනේ වැලසෙන ලෝක ධාතුවක තලි තලියේ තෙලි තෙලි ඇඹරි ඇඹරි නෙලි නෙලි පැසලි පැසලි ආපේ ඔබ නොද හැසුතුන් ඇසිරෙන්නේ අපේ සන්තානි තුල ධර්මතා අටක් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසායි. ඒ ධර්මතා අතර තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් අපට ධර්මතා හතරක් ආමෝදේ වෙනවා. ඒකට කියනවා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මය. අපි පෙරවන් සරණදී දවසේ පට මෙන්න මේ පරමාර්ථයෙන් තමයි ජීවත් වෙන්නේ. එහෙනම් පෙරවන් සරණදී තා පටන් අපේ පරමාර්ථය වන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. ඒ නිසා දැන් මේ තුන කුසලයේ තුලින් අපේ ආර්ය අෂ්ටායක මාර්ගය යදුවා. සා චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි සමීපුණා චිත්තක්ෂණයක් ගානේ. කන්නේ මහා පින්කම සිද්ධ කිරීමේදී සංගරක් වේගයේ සිහි කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ගුණ සිහි කරනවා එවැන්ම බෞද්ධයන්ගේ ගුණ සිහි කරනවා එසේ සිහි කිරීමේදී හිතේ පහළ වන කුසල චිත්ත වීර්යය ඇතී සම්මා දිට්ඨිය වා සත්‍යාව සම්මා දිට්ඨියයි කුසලක්ඛ්‍යාව ගැන නැවත නැවත යොමු කරවන විචාරයේ සම්මා සංකල්පනාවයි එවැන්ම කුසලක්ඛ්‍යාව සඳහා භාවිතා කරන වචනේ සම්මා වාචාවයි කුසලාක්ඛ්‍යාසන්දා යෙදෙන කායය සම්මා සම්මන්තයයි. දින බලාපොරොත්තු වන අපේ ඥාතීන්වත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩනැ ගැනීමට සංගා ගැනීම තුළින් උපකාරයක් සැලසෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙන කොට ඒ තුළින් බෝධිසත්ව ධර්ම 37ක්ම වැඩෙනවා. එයින් සම්මා වායාම කියන මාර්ගාංගයේ සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන හතරයි, යෙදේ ඉන්ද්‍රියයි, විරිය බාලයයි, විරිය සම්බුද්ධංගයයි, සම්මා වායාමයේ කියන මේ ධර්මතා කියන්නේ වැඩෙනවා. සම්මා සතිය කියන මාර්ගාංගය සමග සතිපට්ඨාන සතරයි, සති ඉන්ද්‍රියයි, සති බලයයි, සති සම්බුද්ධියයි, සම්මා සතියයි කියන මේ දෙක අටකොලකින් ක්‍රියාත්මක වෙනවා සතිය. එවැගේම විද්ධිපාද හතර වශයෙන් සම්දිට්ඨිය, විරිය, විමර්ශා හතරත් මේ පින්කම තුළින් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ වශයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, නිර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ච ඉන්ද්‍රිය ධර්මතා පහක් මෙතන වැඩිනවා. බල ධර්ම වශයෙන් ශ්‍රද්ධා බලය, නිර්ය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලයක් මෙතන වැඩිනවා. නිවන් සඳහා කරන පිනක් බැරින් හේදෙන සීය සම්මා සති සම්බුද්ධංගේ නම් වෙනවා. හේදෙන සම්මා දිට්ඨිය ධම්මේතේ සම්බුද්ධංගයයි. මේ සිතේ යෙදෙන වීර්ය සීය සම්බුද්ධංගයයි. සිතේ කුසල ප්‍රීතිය ප්‍රීති සම්බුද්ධියන්ගේයි. සිතේ ගතේ සංසිදීන පස්සාදි සම්බුද්ධියන්ගේයි. සිතේ අවික්ෂේපේ සමාධි සම්බුද්ධියන්ගේයි. සිතේ මධ්‍යස්ථතාවයේ උපේක්ෂා සම්බුද්ධියන්ගේයි. මාර්ගාංග අටසේ වුණා.
එතකොට මේව අපි සිද්ධ කරන්නේ මෞඛ්‍යයන් අරමුණු කරගෙන ඥාතීන් අරමුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය සමඟම බෝධිපාක්ෂ ගමන 37ක් සිටේ දිනු කර ගැනීමයි. ඒවායේ ශක්තිය ත්‍රිසක්ෂණියන් ගානේ කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරනවා නිවද සමීප කරනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කිරීමේ ශක්තිය නිසා උත්පාරි ශක්තිය අවබෝධයට සමීප වෙනවා. එකේ දිනේ පාලය සිටේ පවතින තේන 1500ක් කෙනෙක් මුනිවෙන නිසා සම්බේ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. චිත්තක්ෂණයක් ගානේ නිරෝධ ශක්තියට සමීප වෙනවා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවා. එනිසා මේ සිදු කරන ලද්දේ මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන, පරලොව වශයෙන් සුගති සම්පත් ලැබෙන, අවසාන වශයෙන් ප්‍රතු බෝධිඥානි සුවකේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පුණ්‍ය නිදානියක් පාරමිතා නිදානියක් මේ මොහොතේ නිදාන් කරගත්තා මෞපියන් නිසා සින සතුටියෙන්නට පුළුවන්. එසේ සතුටියෙන් අතරත දැන් අපි මේ පින්කම කරන කාලය තුළ අපි මේක හරවම ත්‍රිලක්ෂණයෙන් ප්‍රේතෝත් මේ කුසාලිත හේතුක උත්කෘෂ්ට කුසාලිතක් බාටම පැමිණෙනවා. දැන් මේ පින්කමේ මුල් කියවරේ පටන් මෙතෙක් සතකල කාලයේ තුලාපේ සන්තානේ තවටි චිත්තචාසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්ම සියල්ල සෙනෙහක් සෙනෙහක් පාසා සෙන්ති සෙන්දී බිඳි බිඳි ගියා අනිත්‍යයි. අතිගෙන නැතිෙන් මෙතෙන් නිතර පෙළි පෙළි තවතුනා දුක්ඛයි. සමතිකේ නොකවති ගිය අනත්තයි. අනිත්‍ය දුක් අනත්ත නිසා පිළිතුන් නිසා අසුභයි. අනිත්‍ය දුක් අනත්ත අසුභ මේ නාම රූප ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇතිකරන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිවන දුක් නිරෝධ සත්‍යයි. නිරත පරිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අපේ සිතන මේ දාන සීල භාවනාදී සීලම කුසලයේ අපටත් අප දෙමව්පියන් ඇතුළු සමටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා තබා ගන්නවා.